ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා පෙරට ඒමත් එක්ක විරුද්ධවාදීන් බොහෝසේ වික්ෂිප්ත වෙලා ගිහිල්ලා තියෙනවා. අලියා කැඩිලා ගිහිල්ලා ඒකමතිකව එක අපේක්ෂක ඉදිරිපත් කළ නොහැකි මට්ටමට එක්සත් ජාතිපක්ෂයේ බේද බින්න වෙලා ගිහිල්ලා තියෙනවා. ජයග්‍රහණ අපේක්ෂා කවුද කියන එක? ඒක තීරණය කළා ඉවරයි දැන්. නම දැන් නිලවසෙන් කියන තරම් වෙනකන් මට දෙලි කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂ සමහර කල්ලියක් ඉන්නවා. ජය මොනවාරි කරලා මේක ප්‍රමාද කරන්න උත්සාහ කරනවා. එසෙල්ල නවත්තන්න. කපුලෙන් අදින්නේ නැතුව සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරා නම් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. සෛද් ප්‍රනන්ද මැතිතුමා අපේක්ෂකයා වෙන්න ඕනේ. එතුමා ඉල්ලුවත් අනිවාර්යයෙන්ම දිනන ඉතින් එහෙනම් ඔය ඔක්කොම තියෙනවා නම් එතුමාගේ අපේක්ෂකත්වයේ ප්‍රකාශ නොකරන්න හේතුවක් නැහැ. ආර්යාව කියනවා තමන්ගේ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කියලා. අනිත් පැත්තෙන් කියනවා අපි යාට දෙන්නෙම නැහැ කියලා. තව එක්කෙනෙක් කියනවා අඩු ගානේ ශිෂ්‍යත්වයක් සමත් නැහැ කියලා. තව එක්කෙනෙක් කියනවා ඕ ලෙවල් පාස් නැහැ. මේ ආසිරේ තවත් එක්කෙනෙක් කියලා ඒ ලෙවල් ලියනවා. කුටි කාගෙන මරාගෙන අපේක්ෂකයා තෝරගන්න බරව දඟලන අය ආධිවේදිනයි මයිකේදික් කරාම මොකද්ද කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාස්පෝට් දෙකක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට තාම ලංකාවේ පුරවැසිභාවයක් නැහැ. ඉතින් පුරවැසිභාවයක් නැති කෙනෙක් කොහොමද මේ රටේ ජනාධිපති වෙන්නේ? මේක මහා විහිළුවක්. මේක ඇස් බැඳුමක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඇමරිකානු පුරවැසිභාවය අත්කිරීමේ කාර්යය 100%ක්ම ඉවරයි. ගිය මාසයකට පමණ පෙර ඇමරිකාන් රජයෙන් ලිපිය ලැබිලා තියෙනවා පුරවැසිභාවය සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා තියෙන කියන එක නිසා ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මේ වෙලාවේ නැහැ. අදටත් එතුමාසා එතුමාගේ කණ්ඩායම කියලා නැහැ. එතුමා තාම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරලා තියෙනවා කියන කාරණා. දැන් රට වඩේ යනකොට ශ්‍රීලංකා රාජපක්ෂත් ශ්‍රීලංකා රාජපක්ෂ පෞගේ කාලේ කියන්නේ නැහැ. එෂා පොඩි සැකයක් තියෙනවා. නංගි වෙනලා අක්ක දෙන වැඩ පිළිවෙලක ඉන්නවා. ජනාධිපති අපේක්ෂකයා අපි නම් කරුවා කියමු. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් මං හිතන්නේ සාර්ථක හතරවෙනි රැස්වීම පැවතුණා. රාජිත සේනරත් නැමැතිවරයාගේ ගෙදර අපේක්ෂකයා තෝරා. හතරවෙනි වතාවටත් අපේක්ෂකයා තෝරා ගන්න බැරුව සාකච්ඡාව ඉවරලා ගෝරේ ගිහිල්ලා වැඩේ නතර. තරග කරන්න අපේක්ෂකයෙක් තෝරා ගන්න බැරි පක්ෂයක් කොහොමද රට දුවන්නේ? දැන් මේකනේ අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදියට අපේ මතයන් අපි ප්‍රකාශ කරනවා. දැන් ඒගොල්ලෝ වහල්ලු. මොකද ඒගොල්ලෝ මැද මුලන රාජපක්ෂ පවුලේ කෑම ටේබල් එකේ මහරජුරුව කියන විදියට ඔක්කොම ලහන් ඉන්නවා. අපේ පක්ෂය එහෙම කන්නේ නැහැ. කලබල වෙන්න එපා. අපේ අස්සයා නියම වෙලාවට එනවා. මගේ විශ්වාසය මැක්සිස්.